පාණ්ඩව පර්වතය කියලා කියන්න පින්නතුනි. දැන් අපි විදුලිපුටුවේ නෑ පයින් එවන්න තිබුණා මහත්තුරුන්ගේ හොඳ හිතින්ද නැත්තම් මේ පයින්ම තමයි එන්න වෙන්නේ වැඩ පාරෙන් ආවා හරි. දැන් පාණ්ඩව පර්වතයේ විශේෂත්වය තමයි දැන් මේ අපි ගියානේ චෛත්‍ය වන්දනේ, මේක ජපන් සාම චෛත්‍ය. තොට ජපානෙන් තමයි මේක හදන්නේ. එකට හේතුව තමයි විශ්ව ශාන්ති ස්තූපය කියල මේකට කියන්නේ, ශාන්ති ස්තූපය කියල තමයි ඉන්දියාව භාවිතාවෙන්. එතකොට මේ ජපන් සාම චෛත්‍ය මේක ජපානෙන් මෑත කාලීන හැදුවේ. ලෝකයට සාමය උදාවේවා කියන ප්‍රාර්ථනයෙන් තමයි ජපානෙන් මේක හැදුවේ. තොට මේ තියෙන්නේ ජපන් පන්සල. එතෙන්ටත් එක්ක යනවා. ඒක සීනි බෝල වගේ අදිනවා ඒක වෙලාවට ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදු වෙන්න කලින් බෝසතාණන් වහන්සේ වඩිනවා එනවා මේ රජගහ නුවරට. රජගහ නුවරට ඇවිල්ලා මෙන්න මේ පාණ්ඩව පර්වතයේ පාමුල ඉඳගෙන තමයි දානේ වළඳන්නේ. දානේ වළඳවලද ඉන්න එක දකින්නේ කවුද? මිනිස්සු. මිනිස්සු දැකලා ගිහිල්ලා කියනවා බිම්බිසාර රජතුමාට, රජතුමනි මෙන්න මෙහෙම ශ්‍රමණය කෙනෙක් ඇවිල්ලා ඉන්නවා, ඇවිල්ලා දානේ වන්දනෝ පාණ්ඩව පර්වතේ කියලා. අන්නේ පාණ්ඩව පර්වතේ දානේ වන්දනෝ කිව්වහම බිම්බිසාර රජතුමාට හිතෙනවා ගිහිල්ලා බලන්න. පිරිවරත් එක්ක එනවා මේ ස්ථානයට. ස්ථානය කිව්වට ඇත්තටම වළඳපු ස්ථානයක් නෑ කොතනද කියලා. මේ පාණ්ඩව පර්වතයට ඇවිල්ලා ආවහම කියනවා ඔබ කවුද කියලා අහනවනේ. ඊට පස්සේ කියනවා මම සුද්ධෝදන රජතුමාගේ මෙහෙම රාජ්‍යයේ පුතා කියලා. අන්න ඒ වෙලාවේදී තමයි කියන්නේ මොකද්ද, එහෙනම් මේ නොදුටු මිත්‍රයගේ පුතා නේද ඔබ කියලා අහන්නේ එතෙන්දී. ඊට පස්සේ එහෙම ඇහුවට පස්සේදී බිම්බිසාර රජතුමා එක ආරාධනයක් කරන බෝසතාණන් වහන්සේ. මොකද්ද මේ මගධ රාජ්‍ය විශාල රාජ්‍යයක්. දැන් මගධය කියලා කිව්වා මේ බිහාර ප්‍රාන්තය අද හඳුන්වන. එතකොට මේ විශාල රාජ්‍යයක්. ඒ නිසා මේකේ කොටසක් මං ඔබට දෙන්න. අපි දෙන්න මේක බෙදාගෙන පාලනය කරමු කිව්වා. හැබැයි බෝසතාණන් වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. හේතුව මොකද? කියනවා මම මේම විශාල රාජ්‍යයක අයිතිකාරයෙක්. ඒ නිසා මම ඒ ඔක්කොම අතහැරලා දාලා ආවේ. ඒ නිසා මට මේක බාර ගන්න බෑ ඔබගේ ආරාධනය කියලා. ඒ අනුව තමයි කියන්නේ මම හොයන රාජ්‍යය මොන රාජ්‍යයද? බුද්ධ රාජ්‍යය. ඒ නිසා මේ බුද්ධ රාජ්‍යය මම හොයන්නේ. මට මේක බෙදාගෙන පාලනය කරන්න ඕනේ නැහැ. මම ඔක්කොම අතහැරලා බුද්ධ රාජ්‍යය හොයාගෙන ආවේ. අන්න ඒ අවස්ථාවේදී තමයි බිම්බිසාර මහ රජතුමා ආරාධනය කරන්නේ කාටද? කාටද? බෝසතාණන් වහන්සේට. ඔබ හොයන රාජ්‍යය බුද්ධ රාජ්‍යය නම් ඒ රාජ්‍යය හොයාගත්තට පස්සේ, බුද්ධත්වයේ ලබාගත්තට පස්සේ මාගේ රාජ්‍යයට වඩින්න කියලා ආරාධනා කළේ මේ පාණ්ඩව පර්වතයේ. එතකොට බුදුහාමුදුරුවෝ කොහොමද බුදු වෙලා මේ ප්ලාන් මේ බිහාර මෙහෙම නැත්තම් මගධයට වැඩි? බුදුරජාණන් වහන්සේට සිහිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේට සිහිපත් වෙනවා මේ බිම්බිසාර මහ රජතුමා කරපු ආරාධනය. අන්නේ ආරාධනය පිළිගත්ත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ මේ රජගහ නුවරට රජතුමාගේ ආරාධනයට ගෞරවයක් ඇටියට 20,000ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ මගධ රාජ්‍යයට පළවෙනියෙන්ම බුද්ධත්වයේ ලබාගෙන වැඩිය බුදුහාමුදුරුවෝ. එනං